අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා වෛරසය වැළඳුණු චීන ජාතික කාන්තාව නැවතී සිටි හෝටලයක සේවිකාවකටත් අසනීප තත්ත්වයක්. හෝටල් සේවිකාව IDH රෝහල වෙත මාරු කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 106 දක්වා ඉහළට. රෝගීන් සංඛ්‍යාව 5000කට ආසන්න බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙරට ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසට චීන ජාතිකයින්ට චීන තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්. චීනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයකට. ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට. හදිසි අවස්ථාවක් ලෙස සලකා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි. වත්මන් රජය ප්‍රතිපත්තියක් ලෙස රටේ කිසිදු සම්පතක් විදේශිකින්ට විකුණන්නේ නැහැ. අගමැතිගෙන් සහතිකයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව පසුගිය 19 වන දින සිට දින 5ක කාලයක් මෙරට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා. එසේම IDH උණරෝහලට අමතරව තවත් රෝහල් 11ක් පෙර සූදානම් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දිනේත් IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයේ පුරා දැඩි කතාබහකට ලක්වුවද ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුයේ කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාවක් පිළිබඳව ඊයේ දින තොරතුරු වාර්තා වීමෙන් අනතුරුවයි. 43 හැවිරිදී අදාළ චීන කාන්තාව මේ වන විට අංගොඩ IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය පසුගිය 19 වනදා මෙරටට සංචාරයකට පැමිණි කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ කාන්තාව පසුගිය ජනවාරි මස 19 වන දින සිට ජනවාරි මස 24 වන දින දක්වා මෙරට විවිධ සංචාරක ස්ථානයන්ට සංචාරය කර තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුවද ඒ පිළිබඳව අප වසංගත රෝග විද්‍යා ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි සඳහන් කළේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල සඳහන් වන ආකාරයට ඇය පසුගිය ජනවාරි මස 19 වනදා සිට ජනවාරි මස 24 වන දින දක්වා සීකිරිය, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ ගාල්ලෑන ප්‍රදේශවල සංචාරය කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරුව ඇය යලිත් චීනයට පිටත්ව යාමට බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ඇයට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් IDH උණරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ පසුගිය 26 වනදායි. සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව ඇයට වැළඳී ඇති නව කොරෝනා වෛරසය බවට වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති අතර ඔබත් ඉහත දැක් වූ අදාළ දින තුළ එම ස්ථානයන්හි සංචාරය කර ඇත්තේ නම් අසනීප තත්ත්වයක් ඇති වූවහම ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු. එසේම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් IDH උණරෝහලට අමතරව මේකමුව, ගම්පහ, මහනුවර, කළුබෝවිල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර සහ මඩකලපුව යන රෝහල් පෙර සූදානම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මීට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංක 2ක් ද හඳුන්වා දීමටයි සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව 011 307 1073 හෝ 011 107 1073 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගත හැකි. අදාළ කාන්තාව රැඳී සිටි අහුංගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි සේවිකාවක්ද උණරෝගී තත්ත්වය හේතුවෙන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH උණරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතපත් කිරුණු කමිටුව ඊයේ දින පළමු වරට රැස්ුණා. එසේම චීනයේ ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩපිළිවෙලක් සංවිධානය කර ඇති අතර ඒ අනුව ඊයේ දින ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික සිසුන් 65 දෙනෙකු දිවයිනට පැමිණියා. මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අරලියගහ මන්ත්‍රීනිදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් ද එක්ව සිටියා. චීනයේ ඉගෙනුම ලැබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවයන් කණ්ඩායමක් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ලොවපුරා ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ සිට තවත් ශ්‍රී ලාංකික සිසුවියන් කිහිප දෙනෙක් අද පසුරුවේ දිවයිනට පැමිණියා. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඍජු ගුවන් යානයකින්. එම ගුවන් යානයෙහි මගින් 14 දෙනෙකු පැමිණ ඇති අතර චීන ජාතික යුවලක් සහ අදාළ ශ්‍රී ලාංකික සිසුවියන් කණ්ඩායම පැමිණ තිබෙනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ චීන තානාපති කාර්යාලයේද ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කර පළදායි පූර්වෝපායන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව සහ ඒ ජනතාව වසංගතයේ ආරක්ෂා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි. වසංගතයේ නිසා වැඩි අවධානයකට ලක්ව ඇති හා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති චීනයේ නගරවලට ඇතුළුවීම සහ පිටවීම චීන රජය විසින් තාවකාලිකව නවතා ඇත. චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවධානයෙන් පසුවන චීන රජය සැක සහිත උණරෝගෙන් පිළිබඳ වාර්තා කර ඔවුන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමටත් කණ්ඩායමේ අනෙකුත් සමාජිකයින්ගෙන් සංචාරයෙන් වැළකී නිරෝධායන ක්‍රියාවලියකට ඇතුළත් වන ලෙසටත් ඉල්ලා තිබෙනවා. චීන තානාපති කාර්යාලය උණරෝගෙන් සහ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දී තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. වසංගතෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගෙන් ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින නිවේදන කඩිනමින් චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. හුබේ පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට චීන තානාපති කාර්යාලය උපදෙස් ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණෙන සියලු සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත යොමු කිරීමට වගබලා ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඒ නව කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනයේ සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලු දෙනා ඔවුන් මෙරට රැඳී සිටින ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවකටද ලක් කිරීමට කටයුතු යොදා ඇති බවයි. හඳුනාගත් රෝගීන් වෙනමම වාට්ටුවක ඔවුන් වෙනමම අනික් රෝගීන් සමග මිශ්‍ර නොවන ආකාරයට රඳවා තබා ප්‍රතිකාර ලබා දීමටත් මේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලුම ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය උපාංග අපි ලබා දී තිබෙනවා. ජාතික ක්‍රියාකාරී කමිටුව දිනපතා රැස්වීමෙන් මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. වුහාන් ප්‍රාන්තයේ සිට එන සියලුම ශිෂ්‍යයන් දියතලාව හමුදා කඳවුරේ තියෙන වෙන්වුන් වූ කාමරවලට එය යොමු කරනවා. චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සහ ලංකාවේ පදිංචි වී සිටි නැත්නම් වර්ක් පර්මිට් තියෙන චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම තමන් ජීවත්වන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකට ලක් කරමින් උන්ව ඉන්න තැන්වල උන්ට අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දී. නේපාලේ වැනි රටවල් වලට චීන ජාතිකයන් ඇතුළු වෙන උට ඩීපෝට් කරන හේතුවක් නැතුව නැවත මව් රටට හරවලා යවනවා. දැන් අපිත් ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? අපට තීරණය කරන්න පුළුවන් කොයි ප්‍රාන්තයෙන් එන කෙනාටද වීසා දෙන්නේ නැත්තේ? උන්ගේ මේ අයට වීසා දෙනවද? ඒ කාරණය ස්වයංක්‍රීයම වම වීසා ලැබෙන ක්‍රමය නවත්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මට දැනුම් දුන්න උපදෙස් දෙන්න කියලා ආගමන විගණ පාලකතුමාට. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇමතිතුමිය කිව්වා වෙන වෙන කාමර තිබිය යුතුයි කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් අපේ රටේ තිබෙනවද? අර සැක කරුණු ලබන රෝගීන් රඳවා තබා ගැනීම සඳහා තමයි අර රෝහල් ටික අදාළ වෙන්නේ. ඇත්ත වශයෙන්ම රෝගියෙක් මේ ධනාත්මක වුණොත් එතකොට අපිට IDH උණ රෝහලේ තමයි ඒ රෝගියව රඳවගන්නේ. සැක කටයුතු රෝගියෙ පවත්වා ගැනීම සඳහා අපගේ තෘතීක සත්කාර ඔය කියන රෝහල්වල අවශ්‍ය පහසුකම් තියෙනවා. කොරෝනා වෛරස් අවදානම හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරස් අවදානම ගැන හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කළ යුතු බවයි. මේ පිළිබඳව මීට පෙර තමන් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ බවද විපක්ෂ නායකවරයා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අදාළ වෛරසයේ ශරීරගත වී ඇති රෝගියෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමගම රට තුල අවධානමක් පවතින බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ. මේ මොහොතේ සමස්ත ශ්‍රී ලංකාවම ආරක්ෂා කිරීම උදෙසා දේශපාලන මත මතාන්තර ඉවත දමා වහම සක්‍රියව මැදිහත් වීම ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට පැවරී තිබෙන වගකීමක් බවද විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා. 24 පැයි ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව සෞඛ්‍ය ආරක්ෂිත දේශයක් කළ යුතු බවත් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මූල්‍යමය රෙගුලාසි මත කටයුතු නොකර රජය මැදිහත් වී වහම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතු බවත් එමෙන්ම ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බවත් මෙරට සිටින චීන ජාතිකින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාවය පිළිබඳව වහම සොයා බැලීමට රජය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් රෝගී තත්ත්වය ඉන් ආරක්ෂා වන ආකාරය යනාදී සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුවත් කළ යුතු බවත් හදිසි අවස්ථාවක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ජාති ආගම් ભેද පසකලා රට තුල පැතිර යාමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටිනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කර සිටියා. මෙබ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කොට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර හිමියන්ද එක්ව සිටියා. චීනයේ විතරක් නෙවෙයි අද අටවල් ගණනාවක් කරා සීග්‍රීන් පැතිරී ගිහිල්ලා ඒ අටවල්වල ජනතාව ඒවට ගොදුරු වෙලා මේ ශ්‍රී ලාංකිකයන් උත්සාහන ප්‍රමාණයක් පීතියට පත් වෙලා ඉන්න සීග්‍ර පැතිරීමක් සිදුවනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ රටේ ජනතාවට විශේෂයෙන් කල්පනා කළ යුතු කාරණා රාශියක් තියෙන දරුවන් නිරාහාරව පාසල් ලැබීමේ ප්‍රශ්නේ බරපතලයි අද ලංකාවේ. ඉස්සර ලස්සනට අම්ම කෙනෙක්ගේ කෑම ටික නැත්නම් හීල් බත් ටික හරි හදලා ලස්සනට දෙනවල් අරුවන්ට කන්න. අද මේ தත්වය වෙනස් වෙලා નિરાහාරව සමහර වෙලට ගිහිල්ලා මගදී ආපන ශාලාවකින් කඩේකින් කොහෙත්ම නොගැලපෙන දෙයක් සමහර විටේ දරුවන් ආහාරයට ගන්න. ඉතින් මේවා රෝගකාරක හේතු. තවදුරටත් මේ පැතිරී අනේක වළක්වා ගැනීමට හැම උත්සාහයක්ම ගත යුතුව තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. ඉතින් අපිට තියෙන්නේ බුද්ධිමත්ව මේක පාලනය කර ගැනීමට සෑම දිනාගේම දායකත්වය ලබා දීම. ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න. මේ ලෙඩ රෝගයේ ඉක්මනට බෝ වෙන්න පුළුවන් තැනක් තමයි පාසල. ඒ නිසා පාසල තුල ළමයින්ව පරිස්සම් කරන්නට කටයුතු කරන්න. කතෝලික සභාව වශයෙන් අපිට යම් ආකාරයක මේ தත්ත්වය පාලනය කරගන්නට බැහැයි කියලා එහෙම හැඟීමක් එන්න ගත්තොත් අපිට සමහර විට අපේ කතෝලික පාසල් වසා දැමීමට සිදු වෙන්න ඉඩ තියෙනවා අනාගතයේ. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බාර ඒ අය ගන්න තීරණය අනුව තමයි ඒක හුඟක් දුරට බලපාන්නේ. ප්‍රසිද්ධ ස්ථානවල බොහෝ සෙනග ඉන්න තැන්වල විශේෂ වැඩසටහන් තියෙනවා නම් අපි ටික කාලයකට ඒක නතර කළොත් වඩා හොඳයි. ආගමික නායකයන් වශයෙන් අපි ඉල්ලීමක් කරනවා සියලුම අතිපූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේලාට සහ අනිකුත් ආගමික නායකයන්ට තමන්ගේ ආගමික වතාවත් සහ පිළිවෙත් සංවිධානය කරලා මේ ව්‍යසනයෙන් අපේ රට බේරගන්න කියලා යාඥා කරන්න. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේවර විට සංචාරක කර්මාන්තයේ කඩාවැටීමක් සිදුව ඇති බව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය පවසනවා. ඒ අද හික්කඩුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොරෝනා ගැන දැනට සංචාරකයන් ඇත්තටම මේ විශේෂයෙන් ඒගොල්ලෝ බයයි රටේ කිසිම ආරක්ෂාවක් නැහැ කියලා. ඒ ගැන ඒගොල්ලෝ කියනවා මොකක් හරි ක්‍රමවේදයක් එයාපෝර්ට් එකේ තියනවාද කියලා. ඒ ගැන තාම සංචාරකයන් දැනුවත් නැහැ. සංචාරක තත්ත්වය නම් මේ හොඳ නැහැ. දැනට ඒගොල්ලගේ පැමිණීම අඩු. චීන ජාතීන්ගේ පැමිණීම සීමා කරොත් විදේශ අනිත් රටවලින් පැමිණෙන කට්ටියගේ වැඩිවීමක් දකින්න පුළුවන්. මොකද ඒගොල්ලෝ බයයි චීන ජාතීන් මෙහෙට පැමිණීමෙන් මේ රෝගය වැළඳෙයි කියලා. ඇත්තටම දැන් මේ ගොඩනැගීගෙන පවතින සංචාරක ව්‍යාපාරේ නැවතත් කඩා වැටීමක් තමයි පේන්න තියෙන්නේ. අපිට තාම ඒක ගැන දැනිලා නැහැ. බෝම්බෙන් පස්සේ අපිට බැංකුව පාසුකම් දුන්නා.
දැන් මේ පහසුකම් මේ මාර්තු මාසෙන් අවසන් වෙනවා. ඒක අපිට ලබන අවුරුද්ද දක්වා දික් කළා නුදුන්නොත් ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙයි. දැන් අද වෙනකොට සංචාරකයන් ලංකාවට එම ටිකාත්කෙන් බලගතියක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝගේ පැමිණීම අපි පාලනය නොකරොත් මේක රට පුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි අපේ සංචාරක ව්‍යාපාරයේ අවාසනාව සිදීම තමයි අපි අර යථා තත්ත්වයට පත් වෙමින් තිබුණු සංචාරක ව්‍යාපාරයේ මේ හේතුව සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා මේ බැංකු වලින් ණය ගනිපු අය ව්‍යාපාර අලුතෙන් පටන් ගත්තු අය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකත්වයේ සම්පූර්ණ විශ්වාස භංගත්වයට පත් වෙනවා මේ අවාසනාවන්ත සිදුවීම තුළ. චීනයේ මුලාරම්භයේ සිදු වූ මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා එම වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවයි. එමෙන්ම වෛරසය පාලනය කිරීමට අමෙරිකාවේ සහාය ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 31 වනදා ප්‍රථම වරට චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මුලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය මේ වන විට චීනයේ ප්‍රාන්ත 30ක් පුරා ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම වෛරසය චීනයේ පුරා පමණක් නොව තවත් රටවල් රැසකටම ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 106ක් වාර්තා වී ඇති අතර රෝගී ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 4500 ඉක්මවා ගොස් ඇති බව සඳහන්. නවතම වාර්තා වාදින්නේ ගත වූ පැය 24 තුළ එම වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1770 ඉක්මවා ගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ හුබේ පළාතෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 56 සිට 70 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ වන විට චීනයේ වෛරසය ආසාදිතින් 976 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එළවෙන පුද්ගලින් අතරට වයෝවෘද්ධ සහ විවිධ රෝගාබාධ සහිත පුද්ගලින් අයත් බව සඳහන්. මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ මතුවන්නට පෙරම වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතින බව එරට පරීක්ෂකින් පෙන්වා දෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල ජනතාව කොරෝනා වෛරසය වැළඳී ඇති තම පවුල්වල සාමාජිකයින්ද නිවෙස්වල තනිකර දමා ගොස් ඇති බවයි. වෛරසය පැතිරියම් වැළැක්වීම සඳහාද චීන රජය සංචාරක තහනම් රැසක් පනවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පුරා වනසත් ප්‍රමාංශ වෙළඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි. එමෙන්ම කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයේ යුවන් බිලියන 11.21 වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. ෂෙන්හයි ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරිය ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ. චීනෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසන්නේ එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලෝ පුරා සංසරණය වෙමින් පවතිනු ඇති බවයි. මේ අතර චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින පුද්ගලයින් 60 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. එමෙන්ම මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනයට සියසහය ලබා දීමට සූදානම් බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අමෙරිකාව චීනය සමග මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් වෙත ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා. එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් පවතින බවයි. එමෙන්ම පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබා දීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර චීනයේ බීජිං නුවරින්ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා. මෙතෙක් එම වෛරසය ආසාදනය වී නියුමෝනියා තත්ත්වයේ ඇතිවීමෙන් මරණ බහුතරයක් වාර්තා වූයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නුවරින්. ෂෙන්හැයි නුවරින්ද එක් මරණයක් වාර්තා වූ අතර බීජිං අගනුවරින් මරණයක් වාර්තා වීම වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම පිළිබිඹු කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසය චීනයේ විවාහ මංගල්‍යයකටත් බලපෑ ඇති ආකාරය
ආකාරය පිළිබඳ දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය මෙලෙස ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් රජයේ රටේ කිසිදු සම්පතක් විදේශයට විකිණීමට සූදානම් නොමැති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රේගුව විසින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර රේගු දින උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්පත් ඇති කරපු සම්පත් විකුණාගෙන විකුණාගෙන කන්න පසුගිය කාලේ රජයන් ක්‍රියාත්මක වුණා. මේ රටේ ජනතාවටයි ජනතාවට වෙනුවෙන් ජනතාවගේ මුදල් ගෙවලා දේවල් පිටරටයන්ට විකිණීම උන්ට තාම පහසු දෙයක් බවට පත් වෙලා තිබුණා. නමුත් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් අපේ රටේ සිවිල් කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ කියන එක පැහැදිලිව කියනවා. ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හට පක්ෂ නායකත්වයේද අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය පවසනවා. මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක වුණේ සියලු දෙනාගේම කැමැත්තෙන්. ජනාධිපති අපේක්ෂකයා වෙච්ච පුද්ගලයාට පක්ෂ නායකත්වයේ රේම පිළිබඳව ගැටලුවක් නැහැ. අපේ පාක්ෂිකයන්ගෙන් 90% ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වයේ. මගේ යෝජනාව එතුමා පක්ෂ නායකත්වයේ ඉන්න ගමන්ම එතුමාට පක්ෂේ බාර දීලා පක්ෂ යාන්ත්‍රණය එතුමාට බාර දීලා රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා එතුමාට අවශ්‍ය උපදෙස් දෙන්න එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හැටියටත් ඉන්නවා. සිරිගොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී නම් කියන්නේ මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියනවා කියලා. දැන් ඔබතුමිය සඳහන් කරනවා 90% ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මිය කියලා. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම අපි ඇති කරලා තියෙනවනේ දැන්. ඒක හින්දානේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයව ජනාධිපති අපේක්ෂක කරගත්තේ. තිරිගොතේ මොනවා කිව්වත් අපි අපිට ඕනේ දේ අපි කරගන්නවා අන්තිම මොහොතේ. හැබැයි මේ පාර අපිට කියන්න තියෙන කටනඟ තියාගෙන දීලා නම් හැම එකම සජිත් ප්‍රේමදාස මහත්තයක පිටින් අරින්න ලෑස්ති වෙන්න එපා කියලා. නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් විය යුතුයි පත් වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය මෙම වසර තුලදී 4% දක්වා වර්ධනය කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටකට ආයෝජන වැඩි කර ගැනීම තුළ තමයි ආර්ථික වර්ධනය ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ථික වර්ධනය ස්ථාපිත කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී ඔබ දන්නවා ගිය අවුරුද්දේ දක්වා තිබුණේ 1.6% ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ ආණ්ඩුවක් ගත්ත දෙවන තුන්වෙනි විතර අඩුම ප්‍රමාණය. ඒතර මේ 1.6 සීමාව ඉඳලා මේ අවුරුද්දේ අපි 2024 දක්වා මේක වර්ධනය කරන්න වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒ වගේම 2021 ඉඳලා 6% විතර වර්ධන වේගයක් ඉදිරි අවුරුදු 5 ඇතුළත ගමන් කළොත් පමණයි රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපනයන වලින් ඩොලර් බිලියන 12.5ක විතර ප්‍රමාණයක් අපනයන වලින් ලබා ගන්නත්. ඒ වගේම 2020 ඉඳලා ඒ වගේම ඩොලර් මිලියන 600ක් 700ක් අතර ප්‍රමාණයක් තමයි පෞගිය අවුරුද්දෙත් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අපිට ආයෝජන ඉදිරි ලැබුණේ. නමුත් එයා ඩොලර් බිලියන 2 දක්වා වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළා තියෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා පාර්ලිමේන්තුවට වග කිව යුතු පිරිසක් පත් කිරීම ජනතාවගේ වගකීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ජනතාව අවුරුදු 72ක කාලයක් මේ ප්‍රධානයයි කියා ගන්නා දේශපාලන පක්ෂ දෙක අත්හදා බලලා තිබෙනවා. අනිත් ඕන කටයුත්තකදී තමන්ට හානියක් අවාසියක් වෙන දෙයකදී ඒ දේ තෝරගන්නේ නැහැ. ඒක තමන්ගේ ඇඟට බලෙන් කඩම් වැටුණු නිසා. හැබැයි දේශපාලනයේදී ජනතාව තාම ඒ නුවණක්කාරකම පාවිච්චි කරන්නේ නැහැ. 225ක් තෝරගන්න මහමැතිවරණයේදී ජනතාවගේ නියෝජිතයන්ගෙන් ඒ 225 තෝරගන්න කියන එක තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නේ. ජනතාව වෙනස් නොවී මේ රට අඟලක්වත් හොඳ පැත්තට වෙනස් කරන්න බෑ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි කියන දෙකේ එකතුවක්. ඒ දෙකම සක්‍රිය නම් ජනතාවාදීව කටයුතු කරනවා නම් තමයි රටට ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් අපේ රටේ බොහෝ දුරට ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනතාවට එරෙහිව කටයුතු කරන බවට පත් වෙලා තියෙනවා. විපක්ෂ ක්‍රියාකාරීත්වය නිද්‍රාශීලී වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ ක්‍රියාකාරීත්වය කියන එක නිතරම තියෙන ජනතාවගේ පැත්තේ. ඒක තමයි පාර්ලිමේන්තු ක්‍රමේ මූලධර්මය. Thank you.
රාත්‍රි ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.